ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ දෙවනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදයේ 36 සහ 37 අපි මෙනෙහි කරන්නට යනවා. අපි ඉතාමත්ම අලුත් තේමාවකට ඇතුල් වෙන්නට යනවා මේ අලුත් අවුරුද්දේ. ඒකට කියන්නේ සාර්ථක කිතුණු ජීවිතය. සාර්ථක කිතුණු ජීවිතය, මට සාර්ථක කිතුණු ජීවිතයක් තියෙනවද නැත්නම් මම කොයි විදිහටද ඒ මගේ කිතුණු ජීවිතය සාර්ථක කරගන්නේ, මොනවද මට කරෙන් මගෙන් කරන්නට ඕන දේවල් කියන යම් ප්‍රශ්න ඔබට තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට තමයි අද දෙවියන් වහන්සේ අද ඉඳලා ඔබට මේ දේ මෙනෙහි කරද්දී ඔබට ඒ හැම උත්තරයක්ම ඔබට ලබා දෙන්නට යන්නේ. බයිබලයේ කියනවා 36, එබැවින් නුඹලා විසින් කුරුසෙයි ඇන ගැසුවා වූ මෙම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද කරනු ලැබූ බව ඊශ්‍රායල්ගේ මුළු වංශය නිසැකව දැනගනිවයි කීවේය. ඔහු ඒ අසා අනින් ලද සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක් කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවය. ඉතින් මේ ස්ථානයේ පේතෘස් ඒ අයට ඇඟිලි දික් කරලා කියනවා, ඔබ තමයි ක්‍රිස්තුස් වහන්සේව කුරුසපත් කළේ ජේස් වහන්සේව ඔබලා. ඒ නිසා ඔබගෙන් කෙරෙන්ට ඕන දෙයක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ අහන්නේ සහෝදරයනි. එවන් එයාගේ සිත් වලට අනින ලද වචන වලින් කිව්වේ මේ පේතෘස්. ඒ නිසා ඒගොල්ලෝ අහනවා, සහෝදරනි අප විසින් මක් කරන්න ඕන? මේක තමයි ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්න. හැම කෙනෙක් මහන්නේ මොනවද මන් දැන් කරන්න ඕන, මොනවද මන් දැන් කරන්න ඕන? ඔබ තාම ගැළවීම ලැබලා නැත්නම් ඔබ ගැළවීම ලබන්න, ඔබ ජේසුස් වහන්සේ පිළිගන්න, ඒකයි ඔබ කරන්න ඕන. ඉතින් ඔබ ජේසුස් වහන්සේ කුරුසපත් කරන්නේ නැහැ, ඔබ එදා හිටපු කට්ටිය නෙමෙයි. නමුත් ඔබගේ ප්‍රශ්නේ මොකද? මේ ආදම්ගේ පාපය නිසා ඔබයි මමයි හැම කෙනෙක්ම මේ දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වෙලා තියෙනවා. ඒ නිසා ඒ පාපයෙන් අපි ගොඩෙන්න දෙවියන් වහන්සේ මාර්ගයක් යොමු කරා වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේව. ඒ නිසා අපි පසු දැවිලි වෙලා අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ එකම ගැලුම්කාරය හැටියට පිළිගත්තාම ඒක තමයි අපේ පළමු පියවර. ඒ කියන්නේ සාර්ථක කිතුණු ජීවිතයකට පළමු පියවර තමයි මගේ ජීවිතය මම මගේ ගැලුම්කාර ජේසුස් වහන්සේව දෙන්න ඕන. දෙන්න ඕන මගේ මුළු ජීවිතයම උන්වහන්සේට බාර කළා, උන්වහන්සේව ස්වාමීන් වහන්සේ කරලා අපි පසුතැවිලි වෙන්න ඕන. මගේ වැරදි තීරණ, මගේ වැරදි විශ්වාසය ඒ ඔක්කොටම මම සමාවිල්ලලා ස්වාමීනි මම උන්වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ වෙන්න කියලා කියපුවාම ඒ ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මාවට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබ සාර්ථක ජීවිතයක් ගත කරනවාට කැමතියි. ආමෙන්.